ஜாதி கொடிய தரமை வந்தாய் தெரியல அலி මේ භවස හතර පහ වෙද්දීන් එනවා සිල්ලර බඩු කඩේට කොහෙ දාන මඩුවේද මේ ඉඳලා කොච්චර දුරයි දාන මඩුවේ රුපියල් 1000කට තමයි වැඩ කරන්නේ නේ එතකොට මේ දරුවන්ට පුට් සයිකලයක් අපිට මේ අම්මට අරන් දුන්නොත් මොකද කිලෝමීටර් 6ක් 7ක් විතර පයින් තමයි මේ කැලේ මැද්දෙන් මේ දරුවෝ ඉස්කෝලේට අරන් යන්නේ උදේටයි දවල්ට ඔක්කොම එක වේලද උදාගන්නේ ඔක්කොම එක කාමරේ ඉන්නේ මෙතන නේ ඔව් සර් කුසිය මෙතන මේ තමයි කුසිය දොර අලිය ඇවිල්ලා හොඳ තියපු ගාන ගැරවිලා යනවා නේ තිරුවන් සරණයි අපි ඇත්තටම ආනමඩුව මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව රාජේසිලේ ගම් කොට්ටාසේ මේ නයික් කුලම කියන ගම ඒ කියන්නේ ටවුන් එකෙන් කිලෝමීටර් 10ක් විතර ඇතුලේ තවමත් මේ ඔබට අවට පේනවා ඇති මේ ඇත්තටම කැලේ තියෙන්නේ මේ දැනටත් අලි මේ හවස හතර පහ වෙද්දීන් එනවා ඉතින් අපි මේ බලන්න යන්නේ ඇත්තටම මේ දෙයක් හදන්න අරමුණු කරගෙන තියෙනවා ඒ වගේම ඒ ගෙදර අහිංසක පවුලට මේ දරුව පාසලකටවත් අරන් යන්න මේ ප්‍රවාහන පාසුවක් නැහැ කිලෝමීටර් 7ක් විතර පයින් යන්න ඕනේ. ඒ අම්මා දැනට යන්නේ අපි බලමු ගිහිල්ලා විතර. මේ තමා අපි අලුතෙන් හදන්න බලාපොරොත්තු වෙන ගෙදර. ඇත්තටම ඉල්ලීම් හෝමයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ බබා අපේ ඕස්ට්‍රේලියාවේ නලින් ගුරුගේ මැතිතුමා සහ ප්‍රියානි මැතිණියට දීපත් කළාට පස්සේ මේ කැමැත්ත පළ කරලා අපි දැන් මේ බලන්න යන ගමන් ඉන්නේ ගෙදර. අපි ගිහිල්ලා බලමු. මේ ඇත්තටම මේ ප්‍රදේශයේ අලි දැනටත් අලි 25ක් විතර ඉන්නවා. ඒ වගේම මේ හරිම දුෂ්කරයි දින යන්න පාරත් බොහොම අමාරුයි. කැලේ තාම මේ අපි ගෙදරට යන පාරේ නයික් කුලම වැව මේ අපිට පේන්නේ මේ ගස්ස වැහලා වැව පිරීලා තියෙන්නේ මේ තියෙන්නේ විශාල වැවක් මේ ගෙදරට යන පාර දුෂ්කර මාවතක් තියෙනවා මේ ඇත්තටම මේ වාහනේ මේ බොල්රෝ රථේ කාවේ මේ නලින් මහත්තයා එකේ යන්න බෑ මේ බයික් එකේ තමයි දැන් ගමන බයික් එකේ යන ගමන් ඉන්නේ ඒ තමා ගෙදර අපි ආවා ගෙදරට ඉන්නේ මේ ඇත්තටම ඔයාගේ නම මොකක්ද? අනුසා ප්‍රියංගනී කියලා. ඇත්තටම මෙයාගේ මහත්තයාත් මේ තොග සිල්ලර බඩු කඩේක තමයි වැඩ කරන්නේ. මේ ඉන්නේ පොඩි දෙන්නා. පාසලට ගොඩක් දුර යන්න ඕනේ. කිලෝමීටර් 8ක් විතර පයින් තමයි යන්නේ ඉන්නේ මේ මෙහි තවමත් මේ බොහෝම කැලේ. සාමාන්‍ය 4න් 5න් පස්සේ අලි 20ක් 25ක් විතර මේ ගමට එනවා මේ ගමට කියන්නේ නයික් කුලම කියලා ආනමඩෝ ප්‍රාදේශීය ලේකම් කුට්ටාසේ කෙරවලම ග්‍රාමීලදාදී කුට්ටාසේ තමයි සියම්ලාගත් සේන කියලා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෙදර තමයි මෙයාලගේ මේ පොල්ලත් බඳලා මැටි ගහලා තියෙනවා ඉතින් මේ දැහෙන උත්සාහයක ඇදලා තිබෙනවා ඉතින් ඒ කටයුත්ත ඇත්තටම ප්‍රාදේශීය මහලේකම් තුමිය ඒ වගේම තමයි අපේ ග්‍රාමීණ නිලධාරී මහත්මා ඒ වගේම ආර්ථික සම්වර්ධන නිලධාරී
සියලු දෙනා මේකට එක්කාසු වෙලා තමා මේ ව්‍යාපෘති අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇඳුම් මෙතනද ඇඳුම් ඔක්කොම තියෙන්නේ? ඔව් සර්. ඇඳුම් මෙතන. මේ උරෝරෝ වල තියෙන අලුත් ඇඳුම් එහෙමද වෙන් කරලා? ඈ? මේ පොඩි අයගේ අල්මාරියනේ. ඔක්කොම එක කාමරේ ඉන්නේ මෙතනනේ. කුස්සිය මෙතන. මේ තමයි කුස්සිය. අපි ඇත්තටම මේකේ හදලා දෙන්න අපි බලන්නේ. ලොකු උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ උදේටයි දවල්ට ඔක්කොම එක වේලද උයන්න. අලුතෙන් පොල්ලක් බැන්දානේ. අවුරුද්දක් විතරයි. මැටි මැටි බිත්ති තියෙන්නේ. මේ තමයි දොර. දොර අලිය ඇවිල්ලා හොඳ තියපු ගාන ගැලවිලා යනවානේ. එහෙනම් හොඳයි මේ අපි ගිහලා යනවා. මේ අයින්සක අම්මා බලන් ආවේ ඇත්තට මේ ගේ හදලා දෙන්න අපේ දායක මහත්තයා අපේ ප්‍රියානි සහ අපේ නලින් මහත්තයා ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ගේ හදාගෙන යන අතරතුරේ ඇත්තටම මේ දරුවන්ට පුට් සයිකලයක් අපිට මේ අම්මට අරන් දුන්නොත් මොකද කිලෝමීටර් 6ක් 7ක් විතර පයින් තමයි මේ කැලේ මැද්දෙන් මේ දරුවෝ ඉස්කෝලේට අරන් යන්නේ. ඒ පොඩිම දරුවා පෙර පාසල, ඒ වගේ මෙතන ඉඳලා තව කිලෝමීටර් 3ක් විතර එහා ලොකු පුතා ඉස්කෝලේ. කී පන්ති දින්? 3. 3 පන්ති ඉන්නේ. එතකොට මේ පොඩි අය කොහොමද ඉස්කෝලේ යන්නේ? සාදු ලොකු පුතාවත් ලෑස්ති කරගෙන එකපාරින් වැඩේ යන්න නිසා ලොකු පුතාව පයින් ගිහිල්ලා ඉස්කෝලේට දානවා. ඔය හම්බෙන කවුරු හරි හම්බෙච්චාම දා එක්කන් යනවා. ඊට පස්සේ ලොකු පුතාව දාලා සාදු පොඩි පුතාව දාන්න යනවා වැඩ පිටර පාසලට. කොච්චර දුරයිද මේ ඉඳලා? හයක් විතර වගේ තියෙනවා සාදු. එතකොට දැන් පුත් සයිකලේ මොකද මේ මොකද මේ පුත් සයිකල්? කැඩිලා සාදු. ඔයාට පුස්ක පුත් සයිකලයක් තිබුණොත් පුළුවන් නේද ඒ කටයුතු පහසු කරන්න? එතකොට අපි උත්සාහයක යෙදෙනවා. පුත් සයිකලයක් කීයක් වගේ දෙන්නේ නැහැ. කීයක් වගේ දෙන්නේ? අලුතෙන් පුත් සයිකලයක් ගන්නවා නම් 45,000ක් වෙනවා. කවුරුන් හෝ අපේ දායක මහත්තයෙක් මේ සඳහා ඉදිරිපත් වෙනවා නම් බොහෝම පින් සිද්ධ වෙන මහා පින්කමක්. හොඳමයි. තෙරුවන් සරණයි. ඒ අම්මා අම්මගේ නම අනුසා ප්‍රියංගනී. ඔයාගේ මහත්තයා කොහෙද වැඩ? සිල්ලරබඩු කඩේක. කොහෙ දානමඩුවේද? මේ ඉඳලා කොච්චර දුරයි දානමඩුවේ? කිලෝමීටර් 7 මාරක් විතර. සාදු රෑට එනකොට 9:30 10 වෙනවා. රුපියල් 1000කට තමයි ඉතින් ගිහින් වැඩ කරන්නේ. ඔයත් රුපියල් 1000කට තමයි වැඩ කරන්නේ. ඉතින් පයින් එන්නත් තිබ්බා ඉතින් මෙතන ගුරුගහන්දී තාර්පාලේ ඉඳලා.